ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය નિවර්ධිව ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන එන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භයයි මේ අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත ලංකා ආණ්ඩුවත් එක්ක කළ සාකච්ඡාවලින් පසුව මිෂෙල්ගේ වාර්තාව සංශෝධනයට කොරෝනාව පාලනය කරන ගමන් කෘෂිකර්මාන්තයත් දියුණු කරන්න ජනපති සූදානමින් පොසිටිව් අඩු වුණත් සෞඛ්‍ය පුරුදු නෙගටිව් නොකරගන්නයි සෞඛ්‍යෙන් ඉල්ලීමක් කොළඹත් ගම්පහත් අධි අවදානම් කලාපවල 30ට වැඩි සියල්ලන්ටම එන්නත විදීම ඇරඹේ යහ පාලනයේ ඇමරිකන් කොරිඩෝව නොව රටට ගැලපෙන කොරිඩෝවක් හදන්න අගමැතිගේ සූදානමක් මාධ්‍යවේදී ජමාල් ඝාතනයට සෞදියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධයි ඇමරිකා බුද්ධ්‍යංශ හෙළි කරයි වෙනරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ජිනේවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ ඉදිරිපත් කරපු ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව සංශෝධනය කරන්න තීරණයක් අරගෙන ඕනිමේෂ මේ තීරණය අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයත් එක්ක මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයින් දීර්ඝව කළ සාකච්ඡාවලින් පස්සේ ඉදිරිපත් කරපු යෝජනා වලට වෙනස්කම් ඇතුළත් කරන්න කටයුතු කරනවා කියලා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස් නඩාල් නෂීෆ් නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරලා තියෙනවා ජිනේවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට අදාළ වෙනස්කම් ඇතුළත් කර අවසන් කිටුම්පත සකස් කිරීමට සති 3ක පමණ කාලයක් ගත වනු ඇති බවයි නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්වරිය වැඩදුට්ටක් දෙනුම් දෙන්නේ මිෂෙල් බැචලේ ඉදිරිපත් කළ නිර්දේශයන්ට අදාළ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ආකෘති කිහිපයක් සම්බන්ධයෙන්ද මානව හිමිකම් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා එමෙම ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සයිමත් කළ හැකි එම ආකෘති පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය තීරණය කරනු ඇති බවයි නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වැඩදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය අතර විවෘත සහ සුහද කතාබහක් පවතින බවද නියෝජ්‍ය මහ ලේකම්වරිය සඳහන් කරනවා මෙතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවට සහාය පළ කරමින් අදහස් දක්වූ රටවල තානාපති කාර්යාලවලට එල්ටීටීඊ ඩයස්පෝරාවෙන් දිගින් දිගටම බලපෑම් එල්ල වෙනවා කියලා ජිනීවාවල ඉන්න අපේ විශේෂ නියෝජිතයා ශ්‍රීමල් පතිරාජ අපිට හෙළිදරව්වක් කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට පක්ෂව සහයෝගය පළ කරපු රටවල් වල තානාපති කාර්යාලය වලට එල්ටීටීඊ ඩයස්පෝරාව දිගින් දිගටම නොයෙකුත් බලපෑම් මිල කිරීමට මේ මොහොතවල විට ඔවුන් කටයුතු යොදා තිබෙනවා විශේෂයෙන්ම මේට එරෙහිව ස්විස්තරයේ ජිනීවා නුවර පවතින ශ්‍රී ලාංකිකයන්ගේ සතුන්ලත් සංවිධානය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවි නැමැති බව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විනයගරුක හමුදාවක් බවට තහවුරු කිරීමට සංදේශය ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඒ වගේම සංහිඳියාව පිළිබඳව සත්‍ය තොරතුරු ලබා දීමට මේ මොහොතවල විට ඔවුන් කටයුතු කොරෝනාවත් පාලනය කරන ගමන් කෘෂි කර්මාන්තයත් දියුණු කරනවා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෝමරන් කඩවලදී ගොවි ජනතාවට සහතිකයක් ලබා දුන්නා ගමතෙම ගිහිල්ලා ගමේ ප්‍රශ්නවලට ගමෙහිදීම විසඳුම් දෙන ජනපති ගම සමග පිළිසඳරක් වැඩසටහන දොළොස්වැද ගෝමරන් කඩවලදී අද පැවැතුණා ජනහඳ ළඟටම ගිහිලා තමයි ජනාධිපතිතුමා ජනතාවගේ ප්‍රශ්නවලට මේ විදියට විසඳුම් අරන් දුන්නේ ගම සමග පිළිසඳර වැඩසටහන් බාලාවේ දොළොස්වැන්න නැගෙනහිර පළාතේ ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිවුලේ කඩවල විද්‍යාලයේදී අද පැවැතුණා ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වීමට ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා මොනද මේ නාඩු 43 ගාන ඔය මෑන් මේ ගමින් මම 43 ගාන
जनपति गम समग पेली सदर वेडसटन मालावे दुलस्वेन त्रिकुणाबल दिश्रिके गोमरंग कड़वल प्रादेशिक कम कोट्टाशे क्यूलेकड महाविद्यालय परिसरदी आरंभ उना अतिगुरु जनाधिपतिमन्गे संप्राप्तिय तुल जनाधिपति गोटाबे राजपक्ष मेतुमा के प्रधानत्वेन आरंभवु वेडसटहनेदी प्रादेशिक मांडल रसक जनतावगे गेटलुवलट पिलियम लबादीम सिदुवुना मेहिदी रसव सिटी पिरिसमतु जनाधिपति गोटाबे राजपक्ष मेतुमा मे वगे दुष्कर पलात्वलट सामान्यं इन्नी नै ने कौरुत नेद जनाधिपति वरु एन्नेत नै एमति वरु एन्नेत नैलु लेखन वरुंट एन्न वेलावकुत नै एकिन तमै मम इन्नी मम यन्ने दुष्करम पलाते तीन दुष्करम ගම්මාන බල්ල අපි නොමිලේ හෝර ලබා දුන්නා ඊට පස්සේ වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබා දුන්නා ඉස්සර ගොවින්ට වීවක් වලට මිලක් ගන්න බැරුව වස බීලා මැරුණු කාලයක් තිබුණා මුත් දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා 50ට හෝ ඊට ඉහළ සමහර තැන්වල මම අහගෙන ආවා රුපියල් 60ටත් වී වික්කා ඒකමක් නැහැ ඉතින් ගොවියන්ට සල්ලි එන්න ඕන ඊයේ මම මගේ ගෙදර වත්තේ වවල තිබුණු කහ සහ ඉඟුරු ගැලෙව්වා හොඳ ප්‍රමාණයක් අපිට ගලවන්න පුළුවන් වුණා මේ වගේම මම දන්නවා ඒ කහ වවන ප්‍රදේශවල සෑහෙන හොඳ අස්සන්නක් ඇවිල්ලා තියෙනවා අපි වෙනද පිටරටවලින් මේකට බිලියන ගාණක් වියදම් කරා ඩොලර් බිලියන ගාණක් මේ වගේ මේ මුදල් පිටරට ගොවියන්ට නෙමෙයි යන්නේ දැන් ලංකාවේ ගොවියන් මගේ ප්‍රතිපත්තිය ජනතා කේන්ද්‍රීය ආර්ථික පරිපාලනයක් ඇති කරන්න රට බාර ගන්න කොටත් අපි දන්නවා ආර්ථිකය බොහොම දුර්වල තැනක තිබුණි වසර ගණනාවක් තිස්සේ ගත්තු ණය පිට රටවල් වලින් හැබැයි ඒව දැනගෙන තමයි අපි බලයට ආවේ අපි ඒව ගැටලුම කළමනාකරණය කරන ගමන් මම පත්තුනේ නොවැම්බර් වල දෙසැම්බර් වෙනකොටම මේ කෝවිඩ් ලෝකෙම බලටම ආවා කෝවිඩ් ප්‍රශ්නේ අපිට රට වහන්න වුණා මාස ගණන් නමුත් අපි ඒව හොඳට කළමනාකරණය කරගත්තා එන අපිට විශාල වශයෙන්ම කෝවිඩ් නිසා බලපෑවේ සංචාරක අංශයට මේ සංචාරක ශාස්ත්‍රයේ විවෘත කරගෙන යනවා දැන් අපි එන්නත ලබා දෙමින් තිබෙනවා අපි ගණන්ලා තියෙනවා මිලියනයක් එන්නත් ඒවා ක්‍රමවේදයකට අනුව අපි එන්නත සිදු කරමින් යනවා Tamange කෘෂි භෝග වගා කර ගැනීම සඳහා ගොවිබිම ආරක්ෂා කරගන්න අලිවැටි ඉදි කරලා දෙන්න කියලා ජනතාව අධිකරු ජනාධිපතිතුමන්ගේ දොළොස්වන ගම සමග පිළිසඳර වැඩසටහනේදී ඉල්ලීම් කළා මැදවැක්කිය ග්‍රාම සේවක නිලධාරී කොට්ටාස දෙකටම අලිවැටක් ඉල්ලලා අපි මැනුම් කටයුතු කරලා තිබෙනවා 2018 හා 2020 තාමම අලිවැට ඉදෝයි තිබෙන්නේ ඒකට කිලෝමීටර් 20ක වැටක් අපි 21 වර්ෂයේ සැලසුම් කරලා තියෙනවා ඒක 2020 වර්ෂයේ කරනවා අපි. එතන මේ උපකරණ ටික දෙනවා නම් අපිට මේ වනජීවීගේ තාක්ෂණ නිලධාරී මහත්තයෙකුත් දෙනවා නම් තාක්ෂණ දැනුමත් එක්ක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටු ටික ඉන්නවා අපිට වැඩ කරගන්න පුළුවන්. ඔවි සංවිධානයත් එක්ක එක්කව කළා කතා කරලා ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට අපිට පානීය ජලය නැහැ. බෙල්ලික්කඩ අපිට මෙතන වැවක් තෝරගෙන තියෙනවා වාරි මාර්ගෙන් ජල ව්‍යාප්තිය ක්‍රියාත්මක කරන්න. ඒකෙන් ගෝමරං කඩවල අදවි ශ්‍රීපුර මොරවැව ඊගවට ස කුච්චවේලි ඒ සියලු ප්‍රාදේශීය ලේකම් දැන් මේ 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 ග්‍රාම අඩම්පන් අඩම්පන් ඒකත් අහු වෙනවා සර් ග්‍රාම සේවක වසම් 54 පානීය ජලය දෙන්න පානීය ජලය ඝන මීටර 20000ක ව්‍යාප්තියක් සර් දැන් ඒක දැනට වතුර තියෙනවද වතුර තියෙනවා සර් මැයි මාසෙ ඉඳන් අපි පයිප් ලේයින් පටන් ගන්නවා අගෝස්තු මාසෙ ඉඳන් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක පටන් ගන්නවා සර් අපිට අවුරුදු දෙකකින් සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න විසඳලා දෙන්න පුළුවන් ජනතාව 70000කට අපිට වතුර දෙන්න පුළුවන් දැන්ඩර්සර් ත්‍රිකුණාමලයේ 70%කට ජලය දීලා තියෙනවා මේ ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා සර් මේකත් එක්ක තව ත්‍රිකුණාමලයේ කන්තලේ තියෙන ව්‍යාපෘතිය ඝන මීටර 20000කින් වැඩි කරනවා මුතුරුල තියෙන ව්‍යාපෘතිය සර් ඝන මීටර 8500කින් වැඩි කරනවා ඊට පස්සේ 95%ක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාවට වතුර දෙන්න පුළුවන් සර් වන්දි තක්සේරු ලබා දීමේදී ගොඩ සහ මඩ ඉඩම් වලට යම් යම් දුර්වලතා සිද්ධ වෙලා තියෙනවා සමහර ඉඩම් වලට වන්දි තක්සේරු මේ වෙනකන් ලැබිලා නැතුව තියෙනවා ඒ වගේම අපි අත්පත් කරගත්ත කුඹුරු සඳහා විකල්ප කුඹුරු ඉඩම් ලැබිලා නැහැ දැන් මේ ඉසෙල්ලත් ඔය ආංගෝයි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැටලු රාශියක් ආවා මේක ගැන විශේෂ අවධානයක් යොමු කළා බලන්න මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න අපේ පාසලේ නම ත්‍රිජීව අවේතිස විද්‍යාලය මාගේ පාසලේ පොත්පත් නැ අපට ඒවා ලබා දෙන්න අපි පොත් 500ක් දෙන්න ඔයාගේ ස්කෝලට කෝ එන්නේ කවුද එන්නේ එන ගුරුතුමිය ඉන්නවද පුස්තකාලය සඳහා පොත් ප්‍රදානය කිරීමේ හරි පොත් 500ක් තියෙනවා පොත් පෙට්ටිය තියෙනවා ඒක එකතු කරගන්න හැබැයි කියවන්න ඕන පොත් හරි දැන් මම ඊළඟට බලනවා පොත් කියවනවාද කියලා වැඩරේ අපේ රටෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම පහුගිය දින කිහිපෙම අඩු වෙලා කියලා සෞඛ්‍ය ලේකන වලින් හොඳටම ඔප්පු වෙලා ඒක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවක් එහෙම නේද ඔනිමේෂ සංඛ්‍යා ලේකන එහෙම වුණා කියලා අවධානයම නම් මොනම විදියකින්වත් අඩු වෙලා නැහැ ඒ නිසා කොරෝනාවෙන් මිදෙන්න පනවලා තියෙන සෞඛ්‍ය නීති රීති අකුරටම පිළිපදින්න කියලා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩි ලෙසම ඉල්ලීමක් කරනවා
කොමුණත් අද දවසේත් ආසද්දිතින් 220 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. බුලමහත් ලෝකයක්ම බීතියට පත් කරපු කොරෝනා වෛරසය නිසා මේ වන විටත් ජනතාව සිටින්නේ දැඩි පීඩනයෙන්. මුළු ලෝකයේම කෝටි 11කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරු වෙති. අපේ රටෙත් විශාල ප්‍රමාණයක් මේ වෛරසයට ගොදුරුණා. ඊයේ දිනට පමණක් අපේ රටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 497ක්. ඒ වගේම ඉතාමත් ඛේදනීය විදියට මරණ පහකුත් ඊයේ දිනේදී අපට වාර්තා වුණා. අපි සෝදානම් අද දිනේදීත් COVID-19 වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනෙන්නට. मेदक्वा मिरटिन वार्तावी एति समस्त कोरोना आसादितिन संख्याव 82650 देनकु रोहालगतव प्रतिकार लबन अतर वैद्य अधीक्षण यटते पशुन संख्याव 523ක් අද දිනේ සුවය ලැබූ 784 දෙනාද සමගින් මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 78373ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වුණා. නවදගල පදිංචි 69 හැවිරිදි පුද්ගලෙක්, නරහෙම්පිට පදිංචි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර පදිංචි 70 හැවිරිදි පුද්ගලෙක්, කොළඹ නවයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලෙකු හා වැයන්කුඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලෙකු මෙසේ මියගිය පිරිසට ඇතුළත්. එනමුත් මෙරට සිදු ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 464ක්. ඉන් 292 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර කාන්තා මරණ 172ක් වනවා. ගෙවි කිය පැවිසි හතර තුල ලෝපුරා හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 432632ක් වන අතර එම කාලය තුල වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 9773ක් සුපුරුදු ලෙස ගෙවි ගිය පැවිසි හතරදී වැඩිම කොරෝනා ආසාදිතින් පිරිසක් හා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් එරටින් ආසාදිතින් 80625 දෙනෙකු හා මරණ 2246ක් වාර්තා වෙද්දී බ්‍රසීලෙන් ගෙවි ගිය පැවිසි හතර තුල හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 63908ක් එම කාලය තුල එරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1327ක් වනවා. ඉන්දියාවෙන් ගෙවි ගිය පැවිසි හතර තුල කොරෝනා ආසාදිතින් 10056ක් හා මරණ 109ක්ද රුසියාවෙන් ආසාදිතින් 11086ක් හා මරණ 428ක්ද වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. එක්සත් රාජධානියෙන්ද පසුගිය පැවිසි හතර තුල කොරෝනා ආසාදිතින් 8523 දෙනෙකු හමු වී ඇති අතර මරණ 345ක්ද සිදුව තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම අපේ රටට ඇතිවීමත් සමග අපේ රටේ ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ මේ වෛරසයේ අපේ රට බේරා ගන්න ඉතාම යහුසුලුව කටයුතු කළා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව අපේ රටට එන්නත් ගේන්නත් කටයුතු කළා. මේ වන විට ඒ එන්නත් කරණය මුළුමහත් දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවා. යම් කිසි පිරිසක් මේ එන්නත් කරණයට බියෙන් පසු වෙනවා. නමුත් ඔබේ සමාජ වගකීම ඉටු කරන්න එන්නත් කරණයට යොමු වන්න මේ රට जलित प्रथावा कोरोना वलिन तुर रटक बवट अभी बात करमो කොළඹ නගරසභා සීමාවේ පදිංචි වෙලා ඉන්න 6000කට වැඩි පිරිසකට කොරෝනා මර්ධන ඇස්ට්‍රාසෙනකා එන්නත අදත් ලබා දීලා තියෙනවා. කොළඹ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේත් කොරෝනාවේ දැඩි අවධානමක් තියෙන ග්‍රාම සේවාව සම්හඳුනාගෙන ඒවා ඉන්න ජනතාවට හැකි ඉක්මනින්ම එන්නත ලබා දෙන්නත් මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. අද දිනේද ප්‍රධාන වශයෙන් කොළඹ නගරයේ ස්ථාන පහකදී කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම සිදු වුණා. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුනි මහතා පවසන්නේ උතුරු කොළඹ, මැද කොළඹ, පීඩී සිරිසෙන ක්‍රීඩාංගණය, කැම්පල් පිටිය, වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසන ස්ථානවලදී එන්නත් ලබා දීම සිදු වූ බවයි. වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ ග්‍රාම නිලධාරී කොට්ටාස 19ක් කේන්ද්‍ර කර ගනිමින් එන්නත් කරන වැඩසටහන අද දිනේ ක්‍රියාත්මක වුණා. අපි දකිනවා මේ වන විට COVID-19 රෝගී තත්ත්වය පැතිරෑම සෑහෙන දුරකට කොළඹ නගරය තුළ පාලනය වෙලා තියෙනවා. මේ තවදුරටත් පාලනය කර ගැනීම සඳහා තමයි රජය විසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ලුණුපොකුණ, ග්‍රෑන්ඩ් පාස්, ජින්තුපිටිය, කෙසල්වත්ත යනාදී ග්‍රාම නිලධාරී කොට්ටාෂ 47ක් ඇතුළින් 19ක් තෝරාගෙන එම ප්‍රදේශවල තමයි අවුරුදු 30ට ඉහළ සියලු දෙනාටම මෙම එන්නත ලබා දීම සිදු කරනු ලබනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් සහිත ග්‍රාම නිලධාරී වසම්වල සිටින වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ඊයේ සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. මේ එන්නත දීමෙන් අපි බලාපොරොත්තු වෙන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමා මරණ අඩු කිරීම සහ සංකූලතා අඩු කිරීම. දෙවැන්න තමා බෝ වීම අඩු කරන එක. මේ දෙක සමාන්තරව යෑම අත්‍යවශ්‍ය නිසා මේ මොහොතේදී අපි 30න් උඩ සියලු දෙනාටම මේක සමාන්තරව මේක දීමට තමා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා. අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ස්ථිරව මෙන්ම තාවකාලිකව පදිංචිව සිටින පිරිසට එන්නත ලබා දෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඊයේ දිනේද එන්නත් මාත්‍රා 13164ක් ලබා දුන්නා. මේ අනුව ඊයේ දිනේ වන විට මාත්‍රා 406633ක් ලබා දීමට හැකි වී තිබෙනවා. නොමිලේ ලැබුණු එන්නත් මාත්‍රා වලට අමතරව රුපියල් මිලියන 510ක් වියදම් කරමින් රජයෙන් තවත් එන්නත් තුගයක් ආනයනය කළා. යහපාලන ආණ්ඩුව ඇමරිකාවේ ආර්ථික කොරිඩෝවක් අපේ රටේ හදන්න උත්සාහ කළත් අපි හදන්නේ අපේම අපනෑන කොරිඩෝවක් කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. අගමැතිතුමා මේ ප්‍රකාශය කළේ කෘෂි අපනෑන කලාව පිහිටවන ජාතික වැඩසටහන ආරම්භ කරන උත්සවයේදී. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් අපනෑන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණේ කසාගල රජමහා විහාරස්ථානයේදී. ව්‍යාපෘතිය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා අඹපැලයක් රෝපණය කළා. මෙම වසර අවසන් වීමට පෙර දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප ගම්මාන 100ක් පිහිටුවීමට නියමිතයි. පළත් නවය තුළ ඇති පාරිසරික හා දේශගුණික තත්වයන්ට සුදුසු වගාවන් සිදු කිරීම මේ අනුව සිදුවනවා. ප්‍රදේශවාසීන් සඳහා අඹ කජු හා ගම්බිණ සතුළු අපනයන භෝග පැළ බෙදා දීමට අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කළා. මැති ඇමතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. उपंगी අන්නාසි බේර ඉරුට කැටපොල ගිනවට නොමේ හිනාවෙන් කජු වවනට සියබලා වවනට ඒවා වෙනුවෙන් අමාත්‍යංශයක් වෙන් කරන එකට තමයි මේ රටේ හිනාවෙන්නේ. මොකද බදල තියා ගන්න ඕන අපේ රටට අපේ ප්‍රතිපත්ති ඵලය දැන් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. 2019 රුපියල් මිලියන 63000 වෙලා තිබුණ අපනෑන කුසු භෝග හදාන් අවුරුද්දක් තුන රුපියල් මිලියන 73000 දක්වා වර්ධනය කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. එදා හදන්න හැදුවේ ඇමරිකාවේ ආර්ථික කොරිඩෝව. ඒ වෙනුවට අපි හදන්නේ අපේම අපනයන කොරිඩෝව. ජාතික තරුණ සේවා සභාව වෙනුරේ අපේ රටට අමතක කරන්න බැරි ගායක ගායිකාවන් ගොන්නක් බිහි කරපු තැනක්. අන්න ඒ තැනින් ආපු කෙනෙක් සංගීතයට දශක 4ක් පුරාවට විශාල මෙහෙවරක් ඉටු කළා. ඒ වුණාටේ ප්‍රවීණ ගායකයා අද ගොඩක් දෙනෙකුට අමතක වෙගෙන යන නිමේෂ. එනිසාම අපේ ගයන් ඇල්ලගොඩ මේ අමතක කරන්න බැරි ප්‍රවීණයා හොයාගෙන ගියා. ඔහුගේ අමතක නැති මතක රටට යලි මතක් කර දෙන්න. අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණතම ගායන ශිල්පී පිළිබඳවයි. ගායකෙක් විදිහට තරුණ සේවා සභාව තුලින් මොහු ආරම්භ කරපු ගමන් මගේ ඉදිරියට යනකොට ඔහුට දහසකුත් බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අමතක නැති මතක අද අපි මේ හොයාගෙන යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු නමින් සෝමසිරි මැදගෙදර. සඳයි තරුයි නිසංසලේ ආස ගොළු වේලා ඔබයි මමයි දෙමංසලේ දිතන තනි වෙලා ১৯৫৬ වසරේ නොවැම්බර් 8 වනදායි සෝමසිරි මැදගෙදර නම් වූ ඔහු උපත ලබන්නේ.
නුවරඑළිය වළපනේ නම් වූ සුන්දර ගම්මානයේ හැදී වැඩුණු සෝමසිරි මැදගෙදර තිරිපැහැ සිද්ධාර්ථ මධ්‍ය විද්‍යාලයෙන් සහ වළපනේ ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරනවා. මගේ පොඩි කාලේ ඉඳලා තිබුණා මේ සංගීතයේ පුදුමාකාර ඇල්මක්. අපි කතාවට කියනවානේ පිස්සුවක් කියලා. අනේම පිස්සුවක් මාට තිබේ සංගීතයේ පිළිවද. මේ වකවානුවේදී ආරම්භ කෙරුණු තරුණ සේවා සභාවට සංගීත හා ගායන කණ්ඩායමක් අවශ්‍ය වූ බැවින් ඊට සුදුසුසන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්ුණා. මේ සම්මුඛ පරීක්ෂණයට එක් වූ සෝමසිරි මැදගෙදරයන් සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි. මයෙන් ඇව ඔලමට ගීත ගයන්න බැරිද කිව්වා. මං කියා පුළුවන් කියලා. හරියනම් මේ ළමයාට කියන්න පුළුවන් සින්දු කැල්ලක් කියන්නකෝ කිව්වා. පස්සේ මම සකල සතම් බුදු වෙතින් කියන ගීතය හරි ජනප්‍රියයි. පස්සේ මට ඒ ගීතය මතකලා මම පොඩි කැල්ලක් කිව්වා. සකල සතම බුදු වෙතින් නම් දින දුර හැර හැම වේදී නේ මේ ගීතය ගැව්වා. එතකොට මම මේ ළමයේ ඔයා මන්නාද මේ ඉදිරිපත් වෙන ඔයා වාදෙන්නේ නෙමේ ඔයා ගැලපෙන්නේ ඔයා ගීත ගායනට. ඔයා මේ වාදෙන්න පැත්තට තොරන්න ඕනේ. ඔයා ගායන පැත්තට මම තොරනවා කියලා මම ඔන්න ගායක කණ්ඩායම පැත්තට තේරුවා. පසු කාලීනව මට දැනගන්න ලැබුණා මේ සම්මුඛ පරිසරයේ ඉඳලා තියෙන කවුරුත් නෙවෙයි මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි. පසුව තරුණ සේවා සභාවේම සහකාර තරුණ සේවා නිලධාරියෙකු ලෙස පත්වීමක් ලබා ගන්නා මේ ගායන ශිල්පියා දිගින් දිගටම තරුණ සේවා සභාව සමග එක්ව ගමන් කරන්නේ සිය ගායන හැකියාවද තව තවත් වර්ධනය කර ගනිමින්. ඉතින් මගේ මුල්ම ගීත හතර එතකොට නිකුත් වෙන්නේ 1984 මම ජාතික සංසද වල සම්බන්ධ වුණාට පස්සේ. මම මූලික පඩින් රුපියල් 50 එක්කව කරා. 50 එක්කව කළ තමයි මගේ මුල්ම ගීත හතර කරේ. හෙදවන්න එපා මේ තරම් ඔබේ ආදරේ මහසාගරේ සඳයි තරුවේ නිසංසලේ අසායම අපි සුමුදු ඇල්ලට සයිරු මුණ පෙම් කතා. මෙන්න මේ ගීත හතර තමයි මම මුලින්ම ගුවන් විදුලිට ඉදිරිපත් කරපු ගීත හතර. වැඩිපුරම මගේ ගීත ප්‍රචාරණය ස්වාධීන රූපවාහිනී සේවේ. ස්වාධීන රූපවාහිනී විවෘත කරපු දවසෙත් මම ගීත ගායනා කරා. ඉතින් එදා ඉඳලම අද වෙනකල්ම ස්වාධීන රූපවාහිනී සහ ජාතික රූපවාහිනී සහ වෙනත් නාලිකාවල මගේ ගීත නිතර ප්‍රචාරය වෙනවා. අද වන විට ගීත රාශියක් ගායනා කර ඇති සෝමසිරි මැදගෙදර නම් වූ මේ සුවිශේෂී ගායන ශිල්පියා මීට වසර දෙකකට පෙර පිළිකාව නම් වූ රෝගී අඳුරු සෙවණැල්ලට ගොදුරු වුණා. මම 2019 අගෝස්තු මාසයේ ඉඳලා මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කරා ප්‍රතිකාර ගන්න. මට කීමෝ තෙරපි දුන්නා. ඒ වගේම කරන්ට් 25ක් ඇල්ලුවා. තව පොඩි සල්ලි කර්මයක් තියෙනවා. සල්ලි කර්මය මේ මාවතු 5 වෙනිද කරනවා. ඒ සඳහා මම මාවතු 3 වෙනිද මම ආපහු අපේක්ෂා රෝහලට ඇතුළත් වෙනවා. මම අසරණ වෙලා නැහැ. අතරමං වෙලා නැහැ. රෝගියෙක්ට මම මේක හිතන්නේත් නැහැ. මම කවදාවත් මානසික වැටිච්ච නැහැ. මට මේ තරම් දරුණු රෝගයක් කරලා ඉඳලාවත් මම එදත් මානසික වැටිච්ච නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ කලාව. මේ කලාව කියන්නේ පුදුම ශක්තිය, පුදුම භාවනාවට. මේකෙන් පුළුවන් ඕනම මානසික ආතතියක්, ඕනම රෝගාබාධයක් යටපත් කරන්නට. සිය ජීවන ගමන් මගේ 65 වන විය පසු කරමින් සිටින මේ ප්‍රවීණ ගායන ශිල්පියා අද වන විට මහරගම නගරයේ සිය නිවහනට වී ජීවිතය ගත කරනවා. වසර ගණනාවක් තුළ සෞහෘද සිත් ආදරයෙන් පින වූ ගීත රසක් ගායනා කරමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට සිදු කළ අපමණ මෙහෙය වෙනුවෙන් සෝමසිරි මැදගෙදර නම් වූ මේ සොඳුරු ගායන ශිල්පියාට ස්වාධීන රූපවාහිනියේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සන්ධානය නිබන්ධවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. පාස්කු කොමිසමේ වාර්තාව එළිදැක්වුවට පස්සේ ඒ ගැන විමර්ශනයට ජනාධිපතිතුමා ඇමතිවරුන්ගේ කමිටුවකුත් පත් කළා. මේ දවස්වල පාස්කු වාර්තාව ගැන විවිධ මත පළ වෙනවා. විපක්ෂ නායක සජිත් මහත්මයාත් පාස්කු කොමිසමේ වාර්තාව ගැන හොයලා බලන්න අලුත් කමිටුවක් පත් කරලා කියලයි ආරංචිය. පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව චෝදනාවක් තියෙනවා. ඒක ජනාධිපති මෛත්‍රීපාල මහත්මයා. ඒක හරිනේ. පළද නසමත් වුණානේ.
නිසමේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීමේ චෝදනාව තියෙනවා හැබැයි ප්‍රහාරය සැලසුම් කරපු කෙනෙක් නැහැ සහරන්ගේ කල්ලියට පඩි දීපු කට්ටියත් මේක ඇතුලේ නැහැ මේ තියෙන අහිංසක ජනතාව විශාල ප්‍රමාණයක් මිය ගියා තුවාල ලැබුවා ඒ පිළිබඳව කරපු පරීක්ෂණයක වාර්තාවක් මිසක් කාගෙන්වත් පරිගන්න සකස් කරපු වාර්තාවක් නෙමෙයි නොඑක් දිනාට ඇඟිලි දික්ුණානේ මේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ කවුද මේ ප්‍රහාරයේ මෙහෙව්වේ කවුද මේව තමයි ජනතාවට ඕන තොරතුරු මේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පිළිබඳව හොයලා බලන්න පත් කරපු කොන්සල් සභාව අසම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ වාර්තාව එළියට ආවට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අපි මේක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් අපි මොනවද කියන්නේ කියලා මෛත්‍රීපාල මහත්තයට දැන් වෙලා තියෙන්නේ අනුන්ට කපපු වලේ තමන්ම වැටිලා දැන් කෑ ගහනවා තමන්ව බේරගන්න බේරගන්න මේ බෝම්බ පිපිරෙව්වේ කවුද? සහරාන්ලට පඩි ගෙව්වේ කවුද? ඒ ඉතිහාසයේ මකපු වාර්තාවක් මේක. ඒ නිසා මේ පිළිබඳ හරියද්දිනියක් කරලා මේ පිළිබඳව පක්ෂයේ ස්ථාවරය අපි ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. එක එක प्रधान सुब्रत